on Subhudasana. Subhudasana Tanushka. Subhudasana Madhavi. මහවරුසාවට පසුව නැගෙන සඳ වෙනදාටත් වැඩියෙන් එලියයි. නෝකාඩුවට පසුව ඔබේවත ඒලියට වැඩියෙන් එලියයි කියලා කියනවා. ඔය නෝකාඩුවක් වගේ දෙයක් ඇති වුනහම සාමාන්‍යයෙන් වා කොච්චර කාලයක් විතර ඔයාගේ නෝකාඩුවේ කාලපරාසයක් තියෙනවද? ඔයා දරාගෙන ඉන්න, තදින් ඉන්න. චාලි චැප්ලින් කියන අපි මුළු ලෝකෙම ආදරය කරපු මේ ඔහු ෆිලෝසොෆර් එහෙම නැත්නම් දාර්ශනිකයෙක් කියලා කියන්නට පුළුවන්. ඔහු සඳහන් කරලා තියෙනවා වරක් මම ජීවිතේ නාස්ති කරපු විනාඩි ගණන් කළොත් ඒ මම දුකින් ඉඳපු විනාඩි ගණනයි කියලා. ඒ කියන්නේ කනස්සල්ලෙන් හිතේ දුකෙන් තැවීමෙන් තරහෙන් වෙන්නට පුළුවන්. මේ විදිහට hina නොවි හිටපු තප්පරයක් හෝ විනාඩියක් ඇතනම් ඒ ජීවිතේ නාස්ති කරපු විනාඩියක් කියලායි ඔහු අර්ථ දැක්වේ. මම හිතන්නේ ඒක බොහොම සාධාරණයි, බොහොම නිවැරදි හැමෝටම. අනිවාර්යෙන්. හිතේ නෝකාඩුවක් හෝ ප්‍රශ්නයක් ඇති කරගෙන තරහෙන් ඔබ ඉන්නවා නම් ඒ තුලම ඔබ විඳවගන්නේ ඔබේ ජීවිතේ නාස්ති කරගන්නේ ඔබේ කාලය. ඒකෙන්ද ඒ අවස්ථාව මගහැරලා ඒක විසඳ ගන්න පුළුවන් ක්‍රමයක් හොයාගන්න. බොහොම ආදරෙන් බොහොම සුන්දර නිරෝගී දිවියක් ඔබට ලැබේවි. මොකද තරහ වැඩිපුර ගත්තාම ඔබේ තියෙන අර ලේවල වෙන්න පුළුවන්, නැත්තම් ශරීරයේ වෙන්න පුළුවන්, ස්නායුවල රෝග ඇතිවීම ප්‍රධාන සාධකයක් කියලා ඕන දෙනෙක් ප්‍රකාශ කරන කාරණා. ඒක නිසාම හිතේ සැහැල්ලුවෙන් මේ ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, වෛරය වගේ මේ දුර්ගුණ ජීවිතයට ලං කරගන්නේ නැතුව බොහොම සැහැල්ලුවෙන් ජීවත් වෙනවා නම් නිරෝගීව දිවි ගෙවන්නට එය හැකියාවක් වෙනවා. නිරෝගී බව, සෞඛ්‍ය, ශරීර සෞඛ්‍ය ගැන අපි හැමදාමත් වින්දනීය උදෑසනින් සඳුදා දවසේදී කතා කරන්න විශේෂ තැනක් දෙනවා. මොකද ආරෝග්‍ය පරමාලාභා ඒ තුළින් ඇතිවෙන සන්තුට්ටිය එමත් නැත්නම් සන්තෝෂය තමයි ජීවිතේ පරම ධනය වන්නේ. අනිවාර්යෙන්. අපි අද සඳුදා වින්දනීය උදෑසන මේ සතියේ ආරම්භයේ අපි වෙන් කරන්නේ වෛද්‍ය සාකච්ඡාවක් වෙනුවෙන්. අපේ හෙළ වෙදකම, අපේ පාරම්පරික සිංහල වෙදකම ගැන කතා කරද්දී අපිට ලොකු ආඩම්බරයක් තියෙනවා. අපි ඒ ඇසුරෙන් අද අපේ කතාව ආරම්භ කරන්න සූදානම්. අපි අද මාතෘකාව බවට පත්වන්නේ ආතරයිටිස්. ආතරයිටිස් රෝග තත්ත්වය. ආතරයිටිස් රෝග තත්ත්වය පිළිබඳව අපි දන්නා දේ තිබෙනවා, ඒ වගේම අපි නොදන්නා දේත් තිබෙනවා. මේ රෝගේ විවිධ ප්‍රභේද තිබෙනවා. විවිධ වයස්තල අයට මේ රෝගේ වැළඳෙන්නට පුළුවන්. ඒ වගේම ලෝකේ බොහෝ රටවල වගේම ලංකාවෙත් අද වන විට බොහෝ දෙනෙකුට විශාල ප්‍රශ්නයක්, ගැටලුවක් බවට පත් වෙලා තිබෙනවා ආතරයිටිස් රෝගය. අපි මේ ගැන කතා බහ කරන්න අපේ පාරම්පරික සිංහල වෙදකමේ වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි මහත්මියව කැඳවා ගත්තා. වෛද්‍යතුමිනි ආයුබෝවන්. සුබදැසනක් ඔබතුමියට. සුබදැසනක්. අපේ හෝමාගම ප්‍රදේශයේ කේන්ද්‍ර කරගෙන තමයි ඔබතුමිය මේ වෛද්‍ය කටයුතු සිද්ධ කරන්නේ. හැබැයි අපේ රටේම ගොඩාක් ජනප්‍රිය ඔබතුමිය මේ ආතරයිටිස් රෝගය සම්බන්ධයෙන් කතා බහ කරද්දී අපි අද හොඳ හැඳින්වීමක් ගත්තා උදෑසන. ඉතින් මේ අපි ආරම්භයක් විදිහට දැන් අපි දෙන්න වෛද්‍යතුමියගෙන් අසා දැනගත් දේවල් මේ අපේ ප්‍රේක්ෂකයන්ට බලාගෙන ඉන්න අයටත් අපි කියා දෙන්නට ඕනේ. ඒක නිසාම වෛද්‍යතුමියනි අපි ආරම්භයක් විදිහට මේ ආතරයිටිස් රෝගය අද වෙන විට බොහෝ බහුල වෙලා තිබෙනවා කියලා ඔබතුමිය අතින් කියුණා. ඒ නිසාම මුලින්ම අපි අඳුනාගමු මොකක්ද මේ ආතරයිටිස් රෝගය කියලා කියන්නේ. ආතරයිටිස් රෝගය කියන්නේ හන්දි වාත රෝගයක්. මේක ආයුර්වේද වෛද්‍ය ක්‍රමය සහ පාරම්පරික වෛද්‍ය ක්‍රමය හඳුන්වන්නේ හන්දි වාත අමාරු එහෙම නැත්නම් රක්ත ප්‍රමේහය කියලා තමයි කියන්නේ. ඒකට තමයි දැන් නවීන විද්‍යාවත් එක්ක නම වෙනස් වෙලා ආතරයිටිස් කියලා ඒක ඒ විදිහට මේ දිගින් දිගටම ප්‍රමණය වෙලා යන්නේ. ඉතින් මේ රෝගය ඇත්තටම ගොඩාක් වැඩි වශයෙන්ම හැදෙන්නේ කාන්තාවන්ට. ඒකට හේතුවක් තියෙනවා. ඒකට හේතුව ගොඩක්ම මං හිතන්නේ කාන්තාවන් ගොඩක් මේ අධික ලෙස වැඩ කිරීම, දරුවන් ලැබුණාම ශරීරයේ තියෙන හොඳ විටමින් දරුවන්ට ගියාමත් මේ රෝගයට හැදෙන්න හේතුවක් වෙනවා. එතකොට තව ගොඩක් හිටගෙන ඉන්නවනේ. කුස්සිය වුණත් වැඩිම ඉඳගෙන වැඩ කරන අඩුයිනේ දැන් කාන්තාව. ගොඩක් හිටගෙන තමයි කරන්නේ. ගොඩක්ම හන්දිවල දණිස්වල තමයි මේ රෝගය වැඩියෙන් හැදෙන්නේ. එතකොට මේකේ වර්ග තියෙනවා 166ක්. ආතරයිටිස් වර්ග. මේ 166ම සුව කරන්න බෙහෙත් වර්ග අපේ පාරම්පරික ආයුර්වේද ක්‍රමයේ තියෙනවා. ඉතින් මේකේ භයානකම ආතරයිටිස් එක තමයි රුමටොයිටිස් ආතරයිටිස් කියන්නේ. මේ රෝගය සුව කරන්න ගොඩක් අමාරුයි. මේ රෝගය වැළඳුන බව රෝගියා දැනගන්නේත් රෝගේ හැදිලා අවුරුද්දක් දෙකක් විතර ගියාම. රෝගේ මූලිකම අවධියේදී රෝගියාට නිතරම ඇඟේ හන්දිපත් වේදනාවක් ඇති වෙනවා. එතකොට උණ නිතරම ශරීරයේ උණ තියෙනවා. එතකොට මේ රෝගියා හිතන්නේ මට දැන් මේ උණක් ගැනෙන්න එනවා වෙන්න ඇති කියලා. සමහර වෙලාවට වේදනානාශක පැනඩෝල් වගේ පෙත්තක් පාවිච්චි කරන්න පුළුවන්. එයා දන්නේ නැහැ එයාගේ ඇඟ ඇතුළට මේ රෝගය හැදිලා කියලා. ඉතින් මේ රෝගය හැදීමේ ක්‍රමය තවමත් ලෝකේ ඉංග්‍රීසි වෛද්‍ය විශේෂඥයෙක් පවා තාම සොයාගෙන නැහැ. එතකොට මේක හැදෙන්න මගේ දැනුම හැටියට මම හොයාගෙන තියෙනවා. මම මේ රෝගය බොහෝ සුව කර තියෙන නිසා ගොඩක් වෙලාවට පරම්පරාවේ ඥාන වලින් මේ රෝගය හැදෙනවා. එතකොට තව හැදෙනවා ඩෙන්ගු චිකන්ගුන්යා වගේ මාරාන්තික රෝග හැදුනහම ඒ රෝගවල වෛරස් එකක් ඇඟ ඇතුළේ ඉතුරු වුණාමත් මෙවැනි රෝගයක් හැදීමට හේතුවක් වෙනවා. ඒ මොකද අපි ළඟට එන ලෙඩ්ඩුත් එක්ක කතා කරුවාම ඒගොල්ලන්ට ඩෙන්ගු චිකන්ගුන්යා හැදිච්ච අයට තමයි ගොඩක් රුමැටොයිඩිස් ආතරයිටිස් රෝගය හැදිලා තියෙන්නේ. එතකොට ඒක මේ සුව කරන්න ටිකක් අමාරුයි. ඒ මොකද ඒක හරියටම වෛද්‍ය පරීක්ෂණ කළා රෝගියාගේ ESR, CRP, full blood count. එතකොට ඒගොල්ලගේ rheumatoid factor කියලා ඒක ඉංග්‍රීසි වෛද්‍ය ක්‍රමයෙන් සොයන ක්‍රමයක් තියෙනවා. මමත් ඒ ක්‍රමය හොයලා ඒ ක්‍රමයට අනුව තමයි ප්‍රතිකාර කරන්නේ. හොඳයි. ඔයතුමිනේ දැන් ඔබතුමිය මේ හැදෙන්න මේ බලපාන යම් යම් දේවල් පිළිබඳ කතා බහ කරා. කාන්තාවන්ට විශේෂයෙන් මේ ගැන අවධානයක් තියෙන හින්දා අපිට ගොඩාක් කාන්තාවන් අපි මේ වෙලාවේ බලාගෙන ඉන්න හින්දා සාමාන්‍ය වයස් සීමාව කොයි වගේද මේ ආතරයිටිස් රෝගයට ගොදුරු වෙන සහ ඒ පිළිබඳ යම් පළමෙනි දැනගැනීම සිද්ධ වෙන අපට? ඒකට වයස් ભેදයක් නැහැ. සමහර වෙලාවට කුඩා අවදියේමත් කුඩා දරුවන්ට පවා ආතරයිටිස් රෝගය වැළඳිලා තියෙනවා. දැන් පහුගිය කාලේදී මංගාවට එක අම්මා කෙනෙක් පුතෙක් එක්කගෙන ආවා. සැර යටියකුත් අරගෙන තමයි මේ පුතාගේ පුතාට වයස අවුරුදු 10යි. එතකොට මං ඇහුවා ඇයි මේ කියලා. එතකොට කිව්වා අනේ වේදනෝනා මේ අවුරුදු ගාණක් මගේ ළමයට මේ ලෙඩේ හැදිලා මම ප්‍රතිකාර කළා. ඉංග්‍රීසි වෛද්‍යවරු මේක සුව කරන්න බෑ කියනවා. ළමයට ඉස්කෝලේ යන්න බැරි නිසා මම මේ අත්වාරුව ළමයට අරන් දුන්නා කියලා. ඊට පස්සේ මම ළමයාගේ වෛද්‍ය පරීක්ෂණය කරපු වාර්තා අරගෙන බැලුවාම ඒ ළමයට තියෙන රුමැටොයිඩිස් ආතරයිටිස් නෙමෙයි. ඔව් ඒ ළමයට තියෙන්නේ CRP කියන මේ වෛරස් රෝගයේ ඇඟ ඇතුළට ඇතුල් වීම නිසා හන්දි රෝගයක් ඇදිලා ඒකෙන් හන්දි ඔක්කොම නමන දිගාරින්න බැරි තත්ත්වයට පත් වෙලා. ඊට පස්සේ මම ඒක අඩු වෙන විදියට ප්‍රතිකාර කරලා සැර යටිය බොහෝ සුළු කාලයකින් ඉවත් කරලා දැන් දරුවා හොඳට පාසල් යනවා. හොඳටම සුව කරලා තියෙන්නේ. ඔව්. දැන් මේ ආතරයිටිස් කියන රෝගය පිළිබඳව බොහෝ දෙනෙක් දන්නා කරුණු වගේම නොදන්නා කරුණුත් තියෙනවා කියලා කිව්වනේ. දැන් ඔය කිව්වා වගේම වෛද්‍යතුමිය කිව්වා වගේ කකුල දිගාරින්නට පුළුවන්, නැවත නමන්නට බෑ. නමාගෙන හිටියොත් දිගාරින්නට අමාරුයි. මේ විදිහේ ප්‍රශ්න අපි බොහෝ දුරට අහලා තියෙන්නේ මේ තරමක් වයස්ගත කාන්තාවන්ගෙන්. නමුත් ඇය කියන විදිහට ගොඩක් බාල අයට වුණත්, පිරිමි දරුවන්ට වුණත් මේ තත්ත්වය වැළඳෙන්නට පුළුවන්. ඔබතුමිය දකින විදිහට මේ ආතරයිටිස් රෝගයට බොහෝ දෙනා අද වන විට මුහුණ දීලා තියෙන්නේ ඇයි? මේ විදිහට බහුල වෙන්නට හේතු වෙලා තියෙන්නේ මොකක්ද? ගොඩක්ම ඇත්තටම කන ආහාර මේකට ප්‍රධානම බලපානවා. ගොඩක්ම කෘතිම කෑම. එතකොට පිළිවෙලකට ආහාර ගන්නෙත් නැහැනේ දැන්. ගොඩක් අය බත් කනවට වැඩිය ශනික කෑම වලට හුරු වෙලා ඒ වගේ දේවල් වලින් ශරීරයට අවශ්‍ය කරන විටමින් වර්ග අඩු වුණාම මේ හන්දි වල තියෙන කාටිලේජ් දිය වෙලා යනවා. එතකොට ඒ වගේ සාමාන්‍ය ස්වභාවික විදියට ආහාර සමතුලිත ආහාරයක් ගන්නව නම් ගොඩක් මේ රෝග වලින් වැළකෙන්න පුළුවන්. ඔය කාටිලේජ් වර්ධනය කියන කාරණයට ප්‍රධාන වශයෙන්ම මෙන්න මේ ආහාරය පිස ගැනීම, මේ ආහාරය තුලින් මේ සඳහා යම් දායකත්වයක් ලැබෙවි කියන ආහාර වර්ග අපේ තියනවද? මෙහෙම ආතරයිටිස් රෝගය හැදෙන්න ඉස්සෙල්ලා නම් විශේෂයෙන්ම මේ රෝගයට හොඳම ආහාරය තමයි වම්බටු. වම්බටු සහ මෑකරල්. නමුත් රෝගය හැදුනට පස්සේ වම්බටු මෑකරල් කෑවොත් රෝගය දරුණු වෙනවා. ඒ මොකද ඒකට හේතුව වම්බටු වල සහ මෑකරල් වල වාතය අධිකයි. වාතය අධික ආහාර කෑවහම මේ ශරීරයේ හන්දි වල වාතය මේ ඇතුලේ තැම්පත් වෙනවා. තැම්පත් වුණාම අතපය නමන්න දිගාරින්න බැරුව යනවා. සමහර රෝගීන් කියනවා මට ඊයේ හොඳට ශරීරයේ මගේ හොඳට තිබුණා. මේ බෙහෙත් ප්‍රතිකාරය කරගෙන යනකොට වේදනාවක් තිබුණේ. අද බොහෝ වේදනාව වැඩි වුණා. මේ ලෙඩේ සුව වෙලා නැහැ කියලා. එතකොට මං අහනවා ඔයා අද ගත්තේ ආහාරය මොකද්ද කියලා. එතකොට සමහර අය මම අද මෑකරල් කෑවා, නැත්තම් කොස් කෑවා, පොලොස් කෑවා, කඩල කෑවා කියලා. ඒ වගේ වාතයේ අධික ආහාර මේ රෝගයට සුදුසු නෑ. එවැනි ආහාරයක් ගත්තොත් මේකේ වේදනාව වැඩි වෙනවා. ඒක නිසා මම කියන්නේ පුංචි අවදියේ කුඩා දරුවන්ට, නිරෝගී දරුවන්ට වම්බටු මෑකරල් සතියට දවස් දෙකක් උයලා ආහාරයට දෙනවා නම් මේ රෝග හැදීමෙන් අපිට ගොඩක් වැළකෙන්න පුළුවන්. ඒක කොමන ආකාරයෙන් පිසගතත් ප්‍රශ්නයක් නෑ නේද? ඒත් කියන්නේ තෙල් දාන්නේ නැතුව සාමාන්‍ය කිරට වගේ වියනවා නම් තමයි හොඳ. දැන් මේ අපි කන බත් ගැනත් කතා කරොත් එහෙම මේ අපි දන්න දෙන ධනුෂ්ක සුදු බත් සහ රතු බත් කියලා තියෙනවනේ. ගොඩක් වෙලාවට පුංචි දරුවෝ කැමති නැහැ රතු බත් කන්න. නමුත් මේ සුදු බත් කන එක නරකද? සුදුබත් කන එක නරක නෙමෙයි. සුදුබත් දීර්ඝ කාලීනව කෑවහම දියවැඩියා රෝගයට තමයි ඉක්මනින්ම ලං වෙන්නේ. නමුත් සුදුබත් ජීවිත කාලෙම කාලා අවුරුදු 75 80 හිටපොයත් අපිට හමු වෙලා තියෙනවා. ඒත් ඒකෙන් බතෙන්ම වෙනම කියන්න බෑ. නමුත් අද ලංකාවේ තියෙන මේ දියවැඩියා රෝගී තත්ත්වයත් මේකට බලපෑමක් නිසා සුදුහාල් කනවට වැඩිය විශේෂයෙන්ම හොඳයි රතුහාල් බත් කන එක. හොඳයි වැඩ කරන කාන්තාවන් වෙන්න පුළුවන් නැත්නම් නිවසේ ඉඳන් ඉන්න අපේ ගෘහණියන් වෙන්න පුළුවන් මේ හැම දිනාටම බලපානා වූ කාරණයක් ආතරයිටිස් රෝගය කියන්නේ අපි කාරණා තව ටිකක් විසඳ ගමු ඉතාමත් හොඳින් මේ කෙටි විරාමයෙන් අනතුරු නැවතත් ඔබ මුණ ගැහිලා දවසකට කොච්චර ඇවිදිනවද දවසකට කොච්චර හිටගෙන ඉන්නවද කොච්චර වැඩ කරනවද අනේ අපිට තියෙන වැඩ කියලා තමයි ඉතින් දැන් මේ ගෙදරින් අය හිතන්නේ. ඔව් දැන් සාමාන්‍යයෙන් කියනවානේ දවසකට මේ පඩි කියන්නේ අඩි 10000ක්වත් ඇවිදින්නට ඕනෙලු. එතකොට මේක ගණන් කරලා බැලුවහම විශාල ගණනක් වගේ හිතුණාට ඇත්තටම කිව්වොත් අපි සාමාන්‍ය ගමන් බිමන් යන විදිහට ඒක ඒ තරම් ලොකු ගණනක් නෙවෙයි. නමුත් දැන් අද වන විට කාර්යබහුල ජීවන තත්ත්වයත් එක්ක බොහෝ දෙනා මේ ඔෆිස් වල ඩෙස්ක් ජොබ් එහෙමත් නැත්නම් මේසයක් පිටිපස වාඩි වී කරන ජොබ් වල තමයි එහෙම නැත්නම් රැකියාවල තමයි නිරත වෙන්නේ. ඒක නිසාම මේ කියන විදිහට ටිකක් ක්‍රියාශීලීත්වය නම් අඩු වෙනවා. දැන් වෛදතුමනි ඔබතුමිය ගොඩක් කලාවට කිව්වා මේ දැන් මේ ඉන්න විදිය තමන්ගේ ශරීරය තමන් හසුරන විදිහත් මේ රෝගවලට බලපෑමක් ඇති කරනවා කියන කාරණේ. කාන්තාවන් හැටියට අපි විශේෂයෙන් ඔවුන්ට කියන්න ඕන දේවල් මොනවද? මේ රෝගය සාමාන්‍යයෙන් ටිකක් බහුල දෙයක් වෙන හින්දා ඔයගොල්ලෝ ආරක්ෂා වෙනවා නම් මෙන්න මේ දේවල් කරන්න කියන එක. දැන් මේ ආතරටිස් රෝගයට ආරක්ෂා වෙන්න නම් මේ කෑමෙන් බීමෙන් රෝගේ රෝග සලකුණු දැක්කොත් විතරයි ආරක්ෂා වෙන්න කියලා කියන්න පුළුවන්. හැමෝටම මේ රෝගේ නැහැනේ. සමහර අයට පොඩ්ඩක් ඔය අතපය කැක්කුම හැදුනහම තෙල් ටිකක් ගාලා පොඩි පොඩි දේවල් කෙරුවාමත් සුව වෙනවා. මේකේ වර්ග තියෙන නිසා තමයි දරුණු එකක් හැදුනොත් තමයි ආරක්ෂා වෙන ක්‍රම හොයාගන්න ඕනේ. ඒකට මන්නම් කියන්නේ ආතරටිස් රෝගයක් කියලා සුළු වශයෙන් හෝ දැනගත්ත කෙනෙක් ඉන්නවා නම් වහාම වෛද්‍ය උපදෙස් අරගෙන ඒකට නිසිම ප්‍රතිකාරය කෙරුවොත් ඉක්මන් සුවය තියෙනවා. එතකොට වෛද්‍යතුමනි දැන් ඔබතුමේ කලින් සඳහන් කරපු කාරණාවත් එක්ක මේ ව්‍යායාම එහෙම නැත්නම් ශාරීරික සුවතාවය නිරත වීම ඊට පස්සේ වැඩිපුර ඇවිදීම හිටගෙන ඉන්නේ නැතුව තරමක් ඉඳගෙනත් ශරීරයට නිවාඩුවක් නිදහසක් දීම මේ වගේ දේවල් කළ යුතුද ආතරයිටිස් රෝගයෙන් වැළකෙන්නට නම්? නෑ. ඒක ඒ කොච්චර ඇවිද්දත් ආතරයිටිස් රෝගේ හැදෙන්නේ නැහැ. මේක හැදෙන පරම්පරාවෙන් ආපු ක්‍රමයකට එහෙම නැත්නම් ශරීරයට යම්කිසි විස බීජයක් ඇතුල් වෙලා ඒකෙන් හැදුන එකකට විතරයි. එහෙම නැතුව ඇවිද්දා කියලා කිලෝමීටර 100 ගණන් ඇවිදින අයත් ඉන්නවා ආතරයිටිස් රෝගේ නැහැ. මේක රෝගයක්නේ. නමුත් ඇවිදලා සමහර අයගේ නිකන් හන්දි ගෙවෙනවනේ. ඒක ආතරයිටිස් රෝගයට එකතු කරන්න බෑ. එයාගේ හන්දි දණිස් නිකන් දණිස් ගෙවිලා විතරයි. ඒක ආතරයිටිස් රෝගියෙකුට කරන ප්‍රතිකාරයම කරලා ඒක සුව කරන්න බෑ. ඒකකොට අපි කරන්න ඕන ඒ හන්දි නිකන් ගෙවිච්ච කෙනාට ඒ ගෙවුණු සන්ධියේ කාටිලේජ් හැදීමට පමණක් ප්‍රතිකාර කරන්න ඕන. ඒක සුව කරන්න ලේසි. සාමාන්‍ය දැන් ගොඩක් වෙලාවට මේ රෝගේ හැදුනහම අපි දකිනවා අපේ වැඩිහිටිය වුණත් මේ රෝගේ තියෙනවා නම් කියන පුතේ මේ තෙල් ටික ගන්නකෝ දැන් මෙහෙම කියලා දැන් මේ ප්‍රතිකර්මයන් මොන වගේද වෛද්‍යතුමියන් යොමු වෙන්නේ මේ රෝගේ හැදුණු කෙනෙක්ට නික්තාවට සුව කරගන්න තමයි ඕන කෙනෙක්ගේ බලාපොරොත්තුව තියෙන්නේ. හැබැයි ඉතින් ඒ තැනට යන්න මොන වගේ ප්‍රතිකර්මද තියෙන්නේ? විශේෂයෙන්ම රෝගය හැදුන ගමන්ම ඒකට නිසි ප්‍රතිකාරය කරනවා නම් ඒක පරීක්ෂා කරලා බලලා මේ මට තියෙන ආතරයිටිස් රෝගය කියලා හඳුනාගත්ත ගමන්ම හරිම වෛද්‍යවරයා ගාවට ගිහිල්ලා ප්‍රතිකාර කරන්න ඕනේ. ගොඩක් වෙලාවට සමහර අය පිටින් විතරක් ආලේප කරනවා, තෙල් ගානවා, පත්තු බඳිනවා. නමුත් ආතරයිටිස්ම රෝගියෙකුට ඒ දේවල් කරලා කවදාවත් සුව කරන්න බෑ. ශරීරයෙන් මේ රෝගය අයින් කරන්න නම් ඇඟ ඇතුළට බෙහෙතක් දෙන්නම ඕනේ. කියන්නේ කසාය වෙන්නේ. කසායව මම නම් කරන්නේ කසාය තමයි දෙන්නේ. ඒ මොකද කසාය වලින් තමයි ඉක්මනින්ම රෝගයක් සුව කරන්න පුළුවන්. මේ ධනුෂ්ක ඔය මේ වයසක ආච්චිලා හැමදාම ඔය සින්දුකුත් තියෙන කොන්ද නමාගෙන හැරමිට ගහගෙන කියලා මේ කුදු වීම. එහෙම නැත්නම් වයසට යනකොට කොන්ද පහලට නැමීම කියන රෝගයත් මේ ආතරයිටිස් තත්ත්වය. ඔව් ඒක තමයි ඒක අපි පුඩා අවදී නම් හිතන්නේ වයසට ගියාම කොන්ද කුදු ගෑනවා කියලා. මොකද ඒ කාලෙදී මේවා එච්චර මේව ගැන අවබෝධයක් කාටවත්ම තිබිලා නැහැ. නමුත් මේ ඔස්ටියෝ ආතරයිටිස් කියන රෝගය හැදුනහම තමයි ගොඩාක් වෙලාවට කොන්ද කුදු වෙන්නේ. නමුත් ඒ කොන්ද කුදු වීම පවා කෙලින් කරන්න පුළුවන් බෙහෙත් තෙල් වර්ග අපේ සිංහල ආයුධ ක්‍රමයේ තියෙනවා. මගේ ගාව තියෙනවා ඕනම නමන්න බැරි හන්දියක් දිගාරින්න බැරි හන්දියක් නමන්න ඇදවෙච්ච ඒවා කෙලින් කරන්න පුළුවන් තෙලක් මම හදලා තියෙනවා. මයිදන ඒක ඉතාමත් වැදගත් ඔබතුමිය සමගින් මේ දේවල් කතා බහට ලක් කරන එක. මේ දැන් විශේෂයෙන් මේ බෙහෙත් තෙල් වර්ග සහ මේ දේවල් ගැන කතා බහ කරද්දී ඔබතුමිය කිව්වා කෂාය වර්ග තියෙනවා කියලා පානය කරන්න. සමහරව කියන දෙයක් මේ එක රෝගයකට කෂාය පානය කරාම ඒ තුලින් සමහරවට දීර්ඝකාලීනව වෙන රෝගයකට ඒ දේ යොමු වෙන්න පුළුවන් කියලා. ඒක හරියටම රෝගේ හඳුනාගෙන ප්‍රතිකාර කරන හරිම වෛද්‍යවරයාට ඒක කවදාවත් වැරදින්නේ නැහැ. සිංහල බේත් බීලා කවදාවත්ම වකුගඩුවක් මා නරක වෙන්නේ නැහැ, වෙන රෝග හැදෙන්නේ නැහැ. හරිම ප්‍රතිකාරය කරනවා නම්. දැන් සමහර වෙලාවට දියවැඩියාවට වගේ රෝගයකට හෝ වෙනම රෝගයකට බටහිර වෛද්‍ය ක්‍රමයෙන් දීර්ඝකාලීන ප්‍රතිබිවහම තමයි වකුගඩුවක් මා නරක වෙන ඒ සිරෝසිස් වගේ රෝගවලට මේ හැදෙන්නේ. නමුත් නියම සිංහල පාරම්පරික කසාය වර්ගවලින් කිසිම අතුරු රෝගයක් හැදෙන්නෙත් නෑ, වෙන රෝගයක් හැදෙන්නෙත් නෑ. ඒවා නිකන් අර දුර්මත. දැන් ඔබතුමිය ඔය කියන කාරණාවත් එක්ක තවත් ප්‍රශ්නයක් මතුවෙනවා මේ දනුෂ්ක. ඒ තමයි යම් කෙනෙක් දීර්ඝකාලීනව වෙනත් වෛද්‍ය ක්‍රමයක බෙහෙත් ගන්නවා නම් වෙන ලෙඩකට, හිතන්න දිය වැඩියාවට හෝ වේවා, ප්‍රෙෂර් වේවා, මේ වගේ වෙනත් රෝගයකට බෙහෙත් ගන්නා කෙනෙකුට ඔබතුමිය ළඟට එන්නට පුළුවන්ද? නැත්නම් මේ හෙළ වෛද්‍ය විද්‍යාව, පාරම්පරික වෛද්‍ය විද්‍යාවේ වෛද්‍ය ක්‍රමයක් අනුගමනය කරන්නට පුළුවන්ද ඒ බෙහෙත් බොන ගම? ඔව්, අනිවාර්යයෙන්ම පුළුවන්. දැන් මම එක රෝගයකට ප්‍රතිකාර කරන වෛද්‍යවරයෙක් නෙමෙයි. දරුණුම පිළිකා රෝගීන් පවා හෘද රෝග, බයිපාස්, ඔස්ටියාත් ආතරයිටිස් වර්ග 166ම, එතකොට අක්මා රෝග, අක්මාවල තෙල් බැඳීම, එතකොට අක්මාවල සිරෝසිස්, නන් ඇල්කොහොල් සිරෝසිස්, ඒ වගේ ඕනෑම රෝගයක් සුව කරන්න සිංහල බෙහෙත් තියෙනවා. එතකොට අර වෙනත් බෙහෙත් බොන ගමන් කෙනෙක්ට පුළුවන්. ඉංග්‍රීසි මම කියන්නේ ඒ රෝගීන්ට ඔයගොල්ලෝ ඉංග්‍රීසි බෙහෙත් බොන ගමන් මේවා බොන්න ටික ටික අඩු කරන්න කියලා. සමහර රෝගීන්ට කියනවා ඔය බෙහෙත් එකක්වත් බොන්න ඕනේ නැහැ, මගේ බෙහෙත් විතරක් බීලා මට සුව කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ මේකේ එක එක අවදි තියෙනවානේ. ලෙඩේ හැදුන මුල් අවදියේම આવොත් අපිට පුළුවන් මේ බෙහෙත් ඔක්කොම නවත්තලා අපේ බෙහෙතෙම ඉක්මනින් සුව කරන්න. අනිවාර්යයෙන්. වෛද්‍යතුමනි, ඇත්තටම අපි දන්න කාරණයක් බොහෝ ප්‍රචලිත දෙයක් මාධවි. සිංහල වෙදකම කියන්නේ අර රෝගේ හංගන්න දෙන බෙහෙතක් නෙමෙයි. ටික කාලයක් බෙහෙත් කරන්න ඕනේ. හැබැයි රෝගේ නිට්ටාවටම ඇගෙන් අයින් කරන්න කරන බෙහෙත් ක්‍රමයක් කියන්නේ. හැබැයි සමහරුන්ගේ තියෙන යම් යම් පුරුදු, යම් යම් දේවල් වලට ඇබ්බැහිවීම තියෙනවා, මත්ද්‍රව්‍ය මත්පැන් වෙන්න පුළුවන්, ඒ වගේ දේවල් වලට. දැන් මේ වෙදකම කරද්දි මේ රෝගයට ඒ දේවල් වල තියෙන ඇබ්බැහිවීම කොයිතරම් දුරට පාලනය කරන්න ඕනේද හරියට ලෙඩක් සුව කරගන්න ඕන? ඔව්, ඇත්තටම 100%ම පාලනය කරනවා වඩාත්ම හොඳයි. නමුත් සමහර රෝගීන් අහනවා මේ පොඩ්ඩක් ඇල්කොහොල් පොඩ්ඩක් පාවිච්චි කළාට කමක් නැද්ද පාටියකට විතර ගියාම කියලා. නමුත් මම කියන්නේ කමක් නැහැ. ඒ වගේ දියවැඩියාව නැත්නම් එවැනි සුළු ප්‍රමාණයක් ඉඳ හිට, ඒ කියන්නේ දවස ගානේ නෙමෙයි, මාසයකට ඔය 6 මාසයකට සැරයක් පාටියකට ගියාම එහෙම පොඩ්ඩක් බිව්වා කියලා කවදාවක්වත් රෝගයක් එහෙම වැඩිවීම හෝ මේ අඩුවීමක් වෙන්නේ නැහැ. නමුත් අපි එවැනි දේවල් වලට නොගිහිල්ලා හරියටම ප්‍රතිකාරය කරනවා නම් තමයි වඩාත්ම හොඳ. කොහොමද එවැනි දේවල් ජීවිතෙන් අයින් වෙනවා නම් හොඳ නේද? ඔව්, අර ඇබ්බැහිවීම කියන කාරණේ මම හිතන්නේ ඔබට ලෙඩේ සුව කරගන්න ඕන නම් ඔබ තුලින් මේ දෙයට ඔබේ හිත සහ මනස එකතැන කරගැනීම ඉතාමත් වැදගත් වෙනවා. දැන් මේ අපි ගොඩ දෙනෙට තියෙන කාර්යයක්. ගොඩ දෙනෙට තියෙන ප්‍රශ්නයක්. බොහෝ දෙනෙක්ට තිබෙන ප්‍රශ්නයක් තමයි මේ ශරීරයේ තරබාරු වීම. කාන්තාවන්, පුරුෂයන් මේ හැම කෙනෙක්ටම ජීවිතේ පහසුවෙන් ජීවත් වෙන්න වගේම ලස්සනට ඇඳුමක් පැළඳුමක් අඳින්නට වේවා, ලෙඩ නොවී ජීවත් වෙන්නට වේවා, කුරුලෑ එහෙම එන්නේ නැති වෙන්නත් හේතුවක් වෙනවා. මේ විදිහට තරබාරු නොවි සාමාන්‍ය බරපන්තියක බරපවත්වාගෙන යනවා. තරබාරු වීමත් මේ රෝගයට බලපෑමක් කරනවා. අනිවාර්යයෙන්ම කරනවා. ඒ කියන්නේ ගොඩක් තරබාරු වුණාම කකුල් දෙකටන මේ බර වැඩියෙන් මේ වෙන. එතකොට මේ හන්දිවල තියෙන කාටිලේජ් තව ගෙවිලා හන්දි ඇද වෙනවා. එතකොට ඒ තරබාරුකමත් අඩු කරන්න ක්‍රම තියෙනවා. තරබාරුකම අඩු කරන ගමන් මේ බෙහෙත් කරගෙන යන්න පුළුවන් ක්‍රම අපි ගාව තියෙනවා. තරබාරුව වගේම තරබාරුවටත් හේතු වන්නට පුළුවන් තවත් එක් ප්‍රශ්නයක් තමයි මේ හෝමෝන ක්‍රියාකාරීත්වය දනුෂ්ක. හෝමෝන් ක්‍රියාකාරීත්වය කාන්තාවන්ගේ දැන් දරුවන් වැදූ පසු තරමක් වෙනස් වෙනවා. ඉන්පසු විවිධ රෝගාබාධවලදී හෝමෝන් තත්ත්වය වෙනස් වෙනවා. මේ හෝමෝන කියන කාරණාවත් ආතරයිටිස් වලට හේතුවක් වෙන්නට පුළුවන්ද? සමහර අවස්ථාවල හේතුවක් වෙන්න පුළුවනි. නමුත් අපි කරන ප්‍රතිකාරවලින් ඒවා සමතුලිත කරගෙන අපිට ඒ ප්‍රතිකාරය කරගෙන යන්න පුළුවන්. අපි පුංචි කාලේදී දකිනවා ළමයි, සමහර ළමයි ඉන්නවා ටිකක් කිට්ටු ළමයි ඉන්නවා. හැබැයි සමහර ළමයි ඉන්නවා ටිකක් තරබාරුකම තියෙන ළමයි. සමහරු ආදරයටත් වැඩිපුර කවනවා, දෙමව්පිය අනේ මගේ කොල්ලනේ තව හැදෙන්න ඕන ලස්සන. අධිපෝෂණය වෙනවා ඊපස්සේ දරුවා. දැන් මේ තත්ත්වේ පොඩි කාලෙදීත් ওই තත්ත්වේ තිබුණාම තමන්ගේ උසට සරලන බර වැඩිවීම කියන කාරණාවලදීත් මේ ආතරයිටිස් වලට බලපෑමක් තියෙනවද තරුණ අවදියට මේ දරුවා පැමිණෙද්දී? සමහර අයට මේක වෙන්න පුළුවන්. හැබැයි හැමෝටම නම් එහෙම වෙන්නේ නැහැ. ඒක අර ගොඩාක් මහත් වුණාම තරබාර වුණාම ගොඩක්ම ආතරටික්ස් රෝගයට වැඩිය දියවැඩියා රෝගයට තමයි වැඩියෙන්ම ලක් වෙන්නේ. මේ රෝග අතර ඇත්තටම සම්බන්ධයක් තියෙනවද යම් කිසි? දියවැඩියාවට ආතරයිටිස් වලට කියන කාරණා. ඇත්තටම දියවැඩියා රෝගේ තියෙන අයටත් ආතරයිටිස් හැදෙනවා. ඒකට හේතුව දැන් සමහර වෙලාවට දියවැඩියාව සුව කරනකොට ආතරයිටිස් එක නිකම්ම සුව වෙනවා. ඒකට හේතුව අර ශරීරයේ තියෙන හොඳ දේවල් දියවැඩියාවත් එක්කම ඡය වෙලා ගියාම විනාශ වෙනවනේ. විනාශ වුණාම කාටිලේජ් දිය වෙලා වගේ යනවා. නමුත් මගේ ගාවට දියවැඩියා රෝගියෙක් ඇවිල්ලා ආතරයිටිස් වලට ප්‍රතිකාර කරන්න ආවොත් මම ඉක්මනින්ම ක්‍රියාත්මක වෙන්නේ දිය වැඩියාව සුව කරන්න. එතකොට තෙල් පත්තු බඳිනේව දීලා දිය වැඩියා රෝගය සුව කරනවා. දිය වැඩියා රෝගය සුව කරනකොට නිකම්ම හන්දිය අමාරුව සනීප වෙනවා. ධනුෂ්ක, දැන් මේ ධනිස්වල කොන්දේ ආතරයිටිස් නිසා ඇතිවන මේ විකෘතිතාවයන් ගැන අපි කතා කරානේ. වෛද්‍යතුමී මුලින් කියවනේ මේ ආතරයිටිස් වර්ග තියෙනවා කියලා 160 ගණනක්. ඒක නිසා වෛද්‍යතුමීනි ධනිස්වල කොන්දේ විතරක් නෙවෙයි නේද මේ ආතරයිටිස් වෙන්න පුළුවන්. අනිකුත් හන්දි හැම හන්දියකටම බලපානවා. සමහර ලෙඩ වෙනවා හක්කේ මේ හක් මේ කට අරින්න බැරුව විකින්න බැරුව තිරිස් ගාන සද්දයක් ඇහෙනවා කියලා. ඒ කියන්නේ මේ හක්කට පවා, ඒ කියන්නේ හෘදේ වස්තුවට පවා ආතරයිටිස් බලපානවා. අවසානයේදී රුමැටොයිඩිස් ආතරයිටිස් රෝගියෙකුට හෘදේ වස්තුවට ආතරයිටිස් රෝගය වැළඳුනහම heart attack එකක් හැදුනා වගේ දරුණු මට්ටමටපත් වෙනවා. ඒපත් වුනහම රෝගියා හිතනවා මට දැන් හෘද රෝගයක් කියලා. නෑ, හෘද රෝගය නෙමෙයි ආතරයිටිස් රෝගය නිසායි හැදෙන්නේ. සමහර වෙලාවට මේ එහෙම හැදිලා මැරුණ අය පවා අපි දැකලා තියෙනවා. මේ අස්ථි සම්බන්ධ වුම් පමණක් නෙමෙයි නෑ. පෙනහැල්ලට හැදෙනවා, හෘදේ වස්තුවට හැදෙනවා. එතකොට හැම සංදියකටම හැදෙනවා. එක සංදියක් කියන්න බෑ. සමහර අයගේ ඇස්වලට පවා ඇස්වලට පිල්ලම් ගහනකොට වේදනාව ඇවිල්ලා එවැනි රෝග පවා තියෙනවා. ඇස්වලින් කඳුළු වෙනවා කියලා ආතරටිස් රෝගයෙන්. ආතරටිස් එක සුව කරනකොට ඒව කොහොම නැතුව යනවා. ඔව්, ඒ කියන්නේ මේ ශරීරයේ තිබෙන සාමාන්‍ය පරිවෘත්තීය තත්වයේ වෙනසක් මේ සිද්ධ වන්නේ. එතකොට එතුමී කියන විදිහට ඕනෑම හන්දියකින් වේවා, හදවත, පෙනහළු, ඇස් දෙක, හක්ක, මේ විදිහට ඕනෑම තැනකින් මේ රෝගේ මතුවෙන්නට පුළුවන්. මාස කීයක් විතර බෙහෙත් කරන්න ඕනේද මේ රෝගය නැති කරගන්න? ඕක තමයි තියෙන හැමෝටම තියෙන ප්‍රශ්නේ. කොච්චර කාලෙ ඩොක්ටර් බෙහෙත් කරන්න ඕනේද කියලා අහනවා. ඒකයි මේ තරම් මේවැනි රෝගියෙක් ඉක්මනින්ම සුව කරන කෙනෙක් ඉන්නවා නම් මොන ඉංග්‍රීසි වෛද්‍ය ක්‍රමයකට හෝ සිංහල වෛද්‍ය ක්‍රමයකට බැරි තරම් වේගයෙන් මා රෙඩ් සුව කරන කෙනෙක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 15-20 ප්‍රතිකාර කරපු රෝගීන් පවා මම, ඒ කියන්නේ රුමැටොයිඩිස් ආතරයිටිස් නැතුව අනිත් ආතරයිටිස් ඕනම රෝගයක් මාස 3කින් 4කින් වගේ සුව කරන්න පුළුවන්. ඒ කියන්නේ මංගාවට එනවා සමහර වෙලාවට උස්සගෙන එන ලෙඩු ඉන්නවා, ධනිස් ඇද වෙලා, ඒ වගේ රෝගීන්. ඒ අය මම මාස 2-3 යනකොට මේ රෝගියා ඇවිදගෙන එනවා. මං අහනවා කොහොමද මේක වුනේ කියලා. ඒක නෙවෙන්න වෙදනවන මටවත් හිතාගන්න බෑ ඔයාගේ දස්කම. දැන් මම කිසි දෙයක් නැහැ, මට කාගවත් උදව් ඕනේ නැහැ, මට ඇවිදින්න කරන්න පුළුවන්. හැබැයි මම කියන විදිහට මේගොල්ලෝ ප්‍රතිකාර කරනවා. ආහාරව මම ඒගොල්ලන්ට ආහාර ලයිස්තුවක් දෙනවා. මේ ආහාර කන්න හොඳ නැහැ, මේවා විතරයි හොඳ. එතකොට උණු වතුර තමයි ආතරයිටිස් රෝගියාට පාවිච්චි කරන්න හොඳ. ඇල් වතුර නාන්න එපා. ආතරයිටිස් රෝගීන්ට පමණමයි උණු වතුර නාන්න හොඳ. අනිත් හැම රෝගයකටම ඇල් වතුර ආතරයිටිස් රෝගයට උණු වතුර. වෛද්‍යතුමනි, දැන් ඔයතුමිය කියවනේ රුමැටොයිඩ් ආතරයිටිස් කියන රෝගය හැරෙන්නට අනෙක් රෝග සුව කරන්න පුළුවන් කෙලෙක්නේ. රුමැටොයිඩ් ආතරයිටිස් රෝගය සුව කරන්නම බැරිද? පුළුවනි, අනිවාර්යයෙන්ම පුළුවනි. මම සුව කරපු බොහෝ රෝගීන් ඉන්නවා. ඒක සුව කරන්න ටිකක් කල් යනවා. කොයිතරම් කාලයක්? සමහර රෝගීන් සුව කරන්න මාස 8ක් 10ක් වගේ යනවා. සමහර අය මම සුව කරලා තියෙනවා අවුරුද්දයි මාස 2-3 ගිය රෝගීන් ඉන්නවා. ඒගොල්ලෝ සුව කරාම ඇවිල්ලා මට කියන්නේ වේදනෝන ඔයාට නම් බුදුබවම ලැබෙන්න ඕනේ. දැන් මම මේ රෝගේ නැමේ, මම දැන් නිරෝගීව ඉන්නවා කියලා. මම ඒගොල්ලෝ සුව වුණත් ඒගොල්ලන්ට දීර්ඝකාලීනව පාවිච්චි කරන්න මගේ රසවේදකමත් මම කරනවා. ඒ කියන්නේ රසවේදකම කියන්නේ රත්තරන් තහඩු, රිදී, ඒ වගේ දේවල් අරගෙන ඒවා බෙහෙත් වතුරේ සතිය 2 දාලා තියලා ඒවා විස මරලා ඒවා පුච්චලා අලු අරගෙන හදන වෛද්‍ය ක්‍රමයක් මගේ ගාව තියෙනවා. ඒක මගේ පරම්පරාවෙන්ම පැවතෙන වෛද්‍ය ක්‍රමයක්. මම මේ දේවල් හදලා ඒ රස බෙහෙත් හදලා ඒගොල්ලන්ට පාවිච්චි කරන්න දෙනවා. මේවා මාසයකට සැරයක් ඇවිල්ලා ඕගොල්ලෝ ගෙනහිල්ලා පාවිච්චි කරන්න. එතකොට කවදාවත් මේ රෝගේ ආයි ඕගොල්ලන්ට හැදෙන්නේ නැහැ කියලා. හොඳයි, මම හිතන්නේ මේක සිංහල පාරම්පරික වෙදකම කරනවා කියන්නේ ඕනෑම වෛද්‍යවරයෙක් ඒවා මේ මම හිතන්නේ ගොඩ දෙනෙක් තමන් මේක වෘත්තියකට වඩා තමන් ජනතාවට කරන සේවයක් හැටියට තමයි අපිට සලකන්න පුළුවන් වෙන්නේ. ඒක මම හිතන්නේ ගොඩාක් ලොකු පුණ්‍ය කර්මයක් අවසානයේ බවට පත් වෙනවා. ඒ වගේම මෙවැනි රෝග තත්ත්වයක්, ආතරයිටිස් වැනි රෝග තත්ත්වයක් ගැන කතා කරනකොට ධනුෂ්ක, එය හොඳ කරගන්නට අවශ්‍ය නම් යම් කිසි කැපකිරීමක් කරන්නට වෙනවා. කාර්යබහුලත්වය නිසා මේ කසාය බොන්න බෑ, පත්තු බඳින්න බෑ, අපිට ගෙදර ඉන්න බෑ කියලා ඉතින් වෙන්න හොඳ කරගන්න අමාරුයි. අනිවාර්යෙන්. අපි මේ අවස්ථාව ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. හෝමාගම ප්‍රදේශයේ බොහොම ජනප්‍රියයි පාරම්පරික අපේ සිංහල හෙළ වෙදකමේ වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි මහත්මියට වෛතුමිනි බෙන් ස්තුතිය අපි ආයිබෝවන් කියලා ඔබතුමියට සම්බන්ධ වෙනවා. තවත් මේ ආකාරයෙන්ම බොහෝ ජනතාවකට සේවය කරන්න ඔබතුමියට හැකියාව, ශක්තිය, ධෛර්යය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හොඳයි අපි මේ විශේෂාංගයෙන් මාධවි දැන් සමුගන්න වෙලා වෙලා තියෙනවා. නමුත් ධනුෂ්කා හිරුමැදුර විශේෂාංගයේ සූදානමින් තිබෙනවා. මින් පස්සේ ඔබත් එක්ක බෙදා ගන්නට බොහෝ අදහස් නිවසක් ඉදි කර ගන්න ආකාරය පිළිබඳව නමුත් මේ පුංචි විරාමයෙන් පස්සේ ඉන්දනේ උදෑසනේ හිරුමැදුර විශේෂාංගයේ අපි අදත් මෙලෙස ආරම්භ කරන සූදානම්. අයබෝ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරන උදෑසනින්ම. යම් කිසි විදිහක නිවසක් නිර්මාණය කරන්න ඔබ කල්පනා කරනවා නම් ඒ ඉදිකරන නිවසට අවශ්‍ය කරන සාර්ථකත්වය උපරිමයෙන් ලබා දෙන්න හිරුමැදුර ගොඩාක් ශක්තියක් සපයන බව අපි දන්නවා. ඒ නිසාම තමයි ලංකාවේ විවිධ ප්‍රදේශවල නිර්මාණය වෙච්ච ඒ කාලගුණයන් වලට ඒ පරිසරයන් වලට සුදුසු ආකාරයෙන් නිර්මාණය කරපු නිවාස පිළිබඳව කතා බහ කරන්නේ. අදත් සූදානම් අපි අපේ සාකච්ඡාව ආරම්භ කරන්න. අද අපි ඇවිල්ලා ඉන්නවා අම්බලන්ගොඩ ප්‍රදේශයට. අම්බලන්ගොඩ කියන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේම පිහිටි ගාල්ල නගරයට ටිකක් නුදුරු බොහොම සුන්දර පළාතක්. මේ පළාතේ ඉදිවෙච්ච අපි මේ රැඳී සිටින නිවස පිළිබඳව අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපිත් එක්ක නිරන්තරයෙන් අත්වල බඳගත්ත බොහොම ලෙන්ගතු චරිතයක් තමයි අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ. බොහොම දක්ෂ ගෘහ නිර්මාණ ශිල්පියෙක් අපි හඳුනා ගන්නවා ඔහු උපුල් මීපගේ. ආයුබෝවන් සුබදේශනක් කියලා. ඔබතුමාත් එක්ක කතාබහ ආරම්භ කරද්දී අපි ටිකක් කතා කරමු දැන් මේ අම්බලන්ගොඩ කියන ප්‍රදේශයේ තියෙන පාරිසරික කාරණා පිළිබඳව සහ එවන් වූ පරිසරයකට සුදුසු විදිහට නිවසක් නිර්මාණය කරද්දී අද මේ රැඳී සිටින නිවස කොහොමද නිර්මාණය වුණේ, පසුබිම සකස් වුණේ කොහොමද කියන එක මුලින්ම කතා කරමු. අම්බලන්ගොඩ නගර මැදයේම තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. මේ මුහුදුට ඉතාමත් ආසන්න නගරයක් අම්බලන්ගොඩ නගරය. මෙම නිවසේ ඉඳන් ගත්තොත් කෙලින් බැලුවොත් මීටර් 300ක 400ක දුරකින් තමයි මුහුදු තීරේ තියෙන්නේ. ඒ මුහුදු රැළටත් ඔරොත් දෙන විදිහට තමයි මේ නිර්මාණය බිහි කරලා තියෙන්නේ. ඒ කියන්නේ උස්බීමක වුණත් ඒ වගේම මේ ගත්තොත් බිම් කඩ පර්චස් 10 14ක වගේ පපසරයක් තමයි මේකේ තියෙන්නේ. පර්චස් 14ක. ඔව්. පර්චස් 14න් අපි නිවස සඳහා වැය කරලා තියෙන පර්චස් 6 මාරක වගේ කොටසක්. අනේක අර අක්‍රමවත් හැඩයක් තමයි මේ බිම් කඩේ තිබෙන්නේ. ඉදිරියටත් අක්‍රමවත් හැඩයක්. ඔව් දැන් මෙතනදී මේ අපිට මේ නිවසේ සැලැස්මත් ළඟම තියාගෙන කතා කරන්න පුළුවන්. ඔව් මට දැන් මේක බලන විදිහටම පැහැදිලියි ඔබ කියනවා වගේ අක්‍රමවත් හැඩයක් තමයි තියෙන්නේ. හරි හතරස් වීමක් නෙවෙයි. ඒතර දැන් උපුල් මහත්මයා මේ නිවස නිර්මාණය කරද්දී අපිට විශේෂයෙන්ම කතා කරන්න පුළුවන් දෙයක් තමයි බ්ලයින්ඩ් වෝල් එක. මෙතන තියෙනවා මේ නිවසත් එක්ක සම්බන්ධ වෙලා. ඒතර දැන් මේ වගේ භූමියක බ්ලයින්ඩ් වෝල් එකට අදාළ වෙන නිවසක් නිර්මාණය කරද්දී ඔබ නිර්මාණ ශිල්පියෙක් විදිහට මොන වගේ විශේෂ කාරණාවලටද අවධානය යොමු කරන්නේ? බ්ලයින්ඩ් වෝල් එකක් නිර්මාණය කරද්දී ඇත්තටම අපිට වාතාශ්‍රය එක පැත්තකට රස්නේ අඳාපව තියෙනවානේ. ඒ සඳහා විවෘත ප්‍රදේශයක් තියෙනවා. අපි මේ නිවසේ විවෘත ප්‍රදේශයක් මැද බිහි කරලා තියෙනවා. රත්න වාතය ඉහළට ගමන් කිරීම සඳහා. ඒ වගේම තමයි බ්ලයින්ඩ් වෝල් එක කියන්නේ ගොඩක් වෙලාවට තෙතම නිවුරා ගන්න බිත්තිය. ඒතකොට අපි තෙත නිවාරණ අපේ මුද්‍රව්‍ය තියෙනවා. ඒවා අපි මේක ආලේපන වශයෙන් ආලේපය කරලා තෙත නිවාරණය උපරිමයෙන්ම කරලා තියෙනවා. සාමාන්‍යයෙන් නිවසක් නිර්මාණය කරද්දී අර අපි කිව්වා වගේ බ්ලයින්ඩ් වෝල් එකක් පාවිච්චි කරන්න පුළුවන් මත නැහැ. උගක් වෙලාවට ඒ ඉඩමේ තියෙන හැඩය සහ විශේෂයෙන්ම භූමියේ ඉඩකඩ ප්‍රමාණය අඩු නිසා. ඒතකොට දැන් මේ නිවස නිර්මාණය කරද්දී බ්ලයින්ඩ් වෝල් එක පාවිච්චි කරලා තියෙන බව පැහැදිලි. එතකොට බ්ලයින්ඩ් වෝල් එකට ඉදිරියෙන් නිවස නිර්මාණය කරද්දී නිවසේ පිවිසුමත් එක්ක නිවසට තියෙන ඒ හැඩය පිළිබඳව සැලකිල්ලක් දක්වද්දී කොහොමද මේ ඉදිරියේ පේන උද්‍යානයේ සැලසුම් කරේ කියන කාරණාවට කතා කරමු. මෙම නිවස දෙපස මාර්ගයේ දෙකටම හොඳින් විවෘතව පෙනෙන නිසා අපි බ්ලයින්ඩ් වෝල් එක කරන් තියන්නේ ඒට විරුද්ධ දිශාවට. ඒ නිසා නිර්මාණය ඉතාමත් අලංකාරව මාර්ග දෙකටම සැලසෙන පරිදි තමයි අපි සකසා තියෙන්නේ. නන්ද බිත්තිය. ඔව්. දැන් මේ නිවස පිළිබඳව කතා කරද්දී උපුල් මහත්මයා අපිට නිවසට ප්‍රවිෂ්ඨ වෙනවත් එකම දකින්න පුළුවන් දෙයක් තමයි කාර් පෝච් එක. දැන් වාහනයක් නතර කරන්න පුළුවන් ස්ථානේ බොහොම හොඳින් ඉඩකඩත් එක්ක භාවිත කරලා තියෙනවා. දැන් අර පර්චස් 14ක වුණත් පර්චස් 6ක ඉදිවෙච්ච මේ නිවසේ කාර් පෝච් එකට බොහොම හොඳ ඉඩකඩක් ලැබෙනකොට ඒත් එක්කම ප්‍රධාන උළුවස්සෙන් ප්‍රධාන දොරටුවේ නිවස ඇතුළට ප්‍රවිෂ්ඨ වෙන්න හැකියාවක් තියෙනවා. අපි මේ ප්‍රවිෂ්ඨ වෙනවත් එක්කම අපි මේ රැඳී සිටින ස්ථානය පිළිබඳව කතා කරොත් කොහොමද ඔබතුමාගේ අදහස? දැන් මේක ලිවින් ඒරියා එක විතර ගත්තාම මේ නිවසේ ලිවින් ඒරියා එකේ තියෙන විශේෂත්වය සහ ලිවින් ඒරියා එකත් එක්ක අනෙක් කොටස් සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක කතා කරමු. ඇත්තටම කාපොච්චිකෙන් පොඩි වරණ්ඩයක් හරහා අපි ලිවින් ඒරියා එකට එනවා. ඒ ලිවින් ඒරියා එකට ඇතුළත් වුණාට පස්සේ අපි එහා සමගාමීව තමයි කෑම කාමරය ස්පෑන්ට්‍රී තියෙන්නේ. ඒ හරහා මැදමිදුලුත් තියෙනවා. ඒ වගේම මෙහි තියෙන විශේෂත්වය තමයි ලිවින් ඒරියා එකදී අපිට උඩ කොටස, උඩ මහලේ කොටසකුත් දිස් වෙනවා. පඩිපෙළේ යන කොටස සහ උඩ මහලේ කොටසක් දිස් වෙනවා. අපි ඒ කියන්නේ උඩ අපේ ස්ලැබ් එක යම් කිසි කොටසක් ඉවත් කරලා තියෙන්නේ උඩ ඉහළ මහලේටත් ලිවින් ඒරියා එකේ කොටසක් පේන ආකාරයට. බුදු මහත්තයා දැන් මේ නිවසට ප්‍රවිෂ්ඨ වුණාට පස්සේ අපිට තේරෙන දෙයක් තමයි හැම මොහොතකම අර අඩු ඉඩකඩක ඉදි වුණත් නිවසේ ඉඩකඩ හොඳින් දැනෙන්න තියෙනවා. මේකේ විශේෂම මේ විසිත කාමරේ ලිවින් ඒරියා එකේ හොඳ ඉඩකඩක් දකින්න පුළුවන්කමක් ලැබෙනවා. එතකොට දැන් මේකෙදි ආලෝකය ගලාගෙන එීම සහ මේ නිවස නිර්මාණය කරද්දී ඔබ පාවිච්චි කරපු විත්ති ප්‍රමාණය මේ වගේ කාරණා පිළිබඳව කතා කරද්දී ඔය ඉඩකඩ කියන කාරණාව ගොඩක් බලපානවා. ඒකෙදි කොහොමද ඉඩකඩ දැනෙන්න හරින්නේ? නැත්නම් ඉඩකඩ හොඳින් ඇහිරෙන්නේ නැති ප්‍රමාණයකින් තියාගන්න මොකද්ද කරන්නේ? ඔව් ඇත්තටම මේ ලිවින් ඒරියා කියන්නේ ඉතා සාමාන්‍ය වටේ ලිවින් ඒරියා එකක් තියෙන්නේ. ඒක එක අන්තයක් අන්ධ විත්තියක් බ්ලයින්ඩ් වෝල් එක අපි මාගේ පිටිපස්සේ තියෙන්නේ. ඒකට අපි අනිත් දෙපැසින්ම හොඳට විවෘත වෙන පරිදි ආලෝක ගලා එන පරිදි ජනෙල් බීමටම දාලා තියෙන ෆ්‍රෙන්ච් වින්ඩෝ කියන එක. ඒ වගේම තමයි මේ නිවසට අතුල් වෙන ඉදිරි දොර. ඉදිරි දොරෙන් ඉඳන් ක්‍රොස් වෙන්නේ නැතුව අපට යන්න පුළුවන් ඩයිනින් එකට. පොඩි ඉඩකින් තමයි යන්නේ. අපි මේ දොර මේ පැත්තට දැම්මම මේක ලොකු දුරක් යමන් කරා මේ ශාලෙකින් ඉඩකඩ ඇහිලා. මේ වගේ සෝෆා එකක් තියෙන ටිකක් අමාරුයි. අපි කෙටි දුරකදී තමයි ලිවින් එක ක්‍රොස් කරලා ඩයිනින් පැන්ට්‍රි බෙඩ්රූම්ස් වලට යන විදිහට සකස් කරලා තියෙන ඉඳා කුඩා ඉඩ වුණත් ලොකු අපසරයක් පේන මට්ටමක් තියෙනවා. මේ කියන කාරණා පිළිබඳව කතා කරද්දී ගුරු මහත්මයා අපි මේ නිවසට ආලේප කරලා තියෙන වර්ණ පිළිබඳව ටිකක් කතා කරමු. අපිට වයි වර්ණ දකින්න නැහැ. තියෙන්නේ සුදු පැහැය පමණයි. ඒට සමගාමීව මේ ගෘහ භාණ්ඩවල එහෙම නැත්නම් මේ උළුවහු ජනෙල්වල තියෙන වර්ණ බොහොම සුදු පැහැයට බොහොම හොඳින් සමීප සම්බන්ධතාවයක් ඇති කරන බවක් අපිට පේනවා. ඒකේ අලංකාරයක් දකිනවා. ඒකෝර දැන් මේ සුදු පැහැයට හුරු වර්ණ භාවිතය සහ ඊට සමගාමීව මේ අපි දකින ෆ්ලෝ ටයිල් එක මේ බිමට පාවිච්චි කරලා තියෙන ටයිල් එකේ වර්ණය සහ අනිකුත් හැම වර්ණයක්ම සම්බන්ධ කරගද්දී මේ සුදු පැහැයට අනුගත වෙන විදිහට කොහොමද මේ වර්ණ සංකලනය සිද්ධ කරගත්තේ? ඔව් මේ ඇත්තම කුඩා නිවසක් නිසා මෙහි වයි වර්ණ ආලේප කරොත් මෙහි තියෙන තීව්‍රතාවය අඩු වෙනවා. ඊටමත් ඊට වඩා මම හිතන සුදු ආලේප කිරීමේදී මම ඊට ඉස්සලා බලසටහනක් කියලා තියෙන සුදු ආලේපිත අපි කුඩා ඉඩක් විශාල කරලා පෙන්වන්න පුළුවන් වර්ණයක් තමයි සුදු කියන්නේ. ඒතර මමත් බොහොම කැමතියි සුදු වර්ණයට. නිවස් හිමියොත් ඒ වගේම තමයි මගේ සේවාදායකයා. එතකොට අපි එහා සමගාමීව මේ තෝරගත්ත ටයිල් එක සිමෙන්ති පාට නැචරල් කලයක් විදිහට මම දකිනවා. ඒක ඒ වගේ ටයිල් එකක් තමයි මේ තෝරගෙන තියෙන්නේ. විශේෂයෙන් කියනවනේ මේ මුළු පහත මාලේටම එකම ටයිල් එකක් තමයි අපි පාවිච්චි කරලා තියෙන්නේ. කාපෝච් එකට ඊට වඩා පොඩි තද සහ රෆ් ගතිය වැඩි, සලු ගතිය වැඩි එකක්. ඒ ප්‍රධාන දොරෙන් අපි නිවසට පිවිසියට පසු සීලුම බිම්මහල එකම ටයිල් එකකින් තමයි කරලා තියෙන්නේ. ඒක මේකෙදි විශේෂම උපුල්මහත්ම ටයිල් තෝරා ගැනීමේදී වර්ණ පිළිබඳව අවධානය යොමු කිරීමේදී බොහොම වැදගත් දෙයක්. මොකද හේතුව නිවසේ තියෙන සමහර විට ගැඹීරත්වය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් නිවසේ තියෙන අලංකාරය වෙන්න පුළුවන්, නිවසියන්ගේ පෞරුෂය වෙන්න පුළුවන්. මේ ගොඩාක් දේවල් මේ ෆ්ලෝ ටයිල් එකෙන් මතු කරලා ගන්න පුළුවන්. එතකොට කොහොමද මේ වගේ නිවසකට වේවා ඕනෑම නිවසකට ෆ්ලෝ ටයිල් එකක් තෝරගන්නකොට නිර්මාණකරුවෙක් සැලකිල්ලක් දක්වන්න ඕනේ කාරණාව කොහොමද? මම හිතන්නේ නිර්මාණකරුවෙකුගේ සැලකිලිමත් තියුත් කරනවා තමයි. ඒ වගේම ගෘහ හිමියාගේ එකඟතාවය වර්ධි විවිධ ගොඩක් දිලිසෙන ටයිල් වෙනකොට මම නම් මැට් ටයිල් එක තමයි යූස් කරන්නේ. මොකද නිවසට ආවට පස්සේ එක තැනක් හයිලයිට් වෙලා අනිත් තැන පේන්නේ නැතුව තියෙනවට වඩා ඒක කාර්යව නිවස තිබීම හිතන්න හොඳයි. ඒක ඇත්තටම අපේ සේවාදායකගෙත් කැමැත්ත තියෙන්න ඕන. නම් තොහොට ඒක පාදලා දෙනවා. ඒ හින්දා අපි නිතරම ඒක වඩා උද්දීපනය වෙන්නේ නැති ටයිල් එකක්. ඒ කියන්නේ දිලිසෙන අතින් අඩු මේ අවස්ථාව මේ කාලේ නම් මැට් ටයිල් තමයි අපි ගොඩක් දුරට තෝරගන්නේ. ඒක මම හිතන්නේ නිවසේ ගෘහ භාණ්ඩවල ඉස්මතු වීම අඩපණ කරන්නෙත් නැහැ. නිවසේ අනිත් ස්ථාන තියෙන මම කියන්නේ වැඩිපුරම ටයිල් එක හයිලයිට් නොවේ. සාමාන්‍ය මට්ටමේ තිබීම තමයි වඩා සුදුසු කියලා මේ වගේ කුඩා නිවසක විශේෂයි. හොඳ දැන් අපිට තවත් කතා කරන්න හැකියාවක් තියෙනවා මේ නිවසේ අභ්‍යන්තරයේට නිවස ඇතුළට ප්‍රවිෂ්ඨ වුණත් එක්කම අපිට කතා කරන්න කාරණා රසක් ඉතිරි වෙලා තියෙනවා මොකද හේතුව තවම රැඳී ඉන්නේ විසිත කාමරේ ලිවින් ඒරියා එකේ අපි යන්න පුළුවන් ඩයිනින් ඒරියා එකට පැන්ට්‍රි එකට ඉහළ මහලයට නිදන කාමර වලට මේ හැම කාරණාවක් පිළිබඳව අපිට කතා කරන්න හැකියාවක් තියෙනවා නමුත් ඊට කලින් ඉක්මනට විරාමයක් ගමු විරාමයෙන් පස්සේ නැවතත් මුණ ගැහෙන රැඳී සිටින හිරුමැදුර සමගින් ඔබේ සිහින නිවස ඉදිකරද්දී ඒ නිවස ඉදිකරන්න අවශ්‍ය කරන අත්වල හිරුමැදුරු තුරු නිලන්තරෙන් ලබා දෙනවා. ඉතින් අද අපි සූදානම් නැවතත් අපේ කතාබහ ආරම්භ කරන විරාමයෙන් පස්සේ ඔබුල් මහත්මයා දැන් ඕනෑම කෙනෙක් නිවසක් නිර්මාණය කරන්න සැලසුම් කරද්දී දීර්ඝ කාලයක් තිස්සේ හරියම් කරගත්ත මුදල වැය කරන්න සිද්ධ වෙනවා මේකට. එතකොට ඒකෙදි මුලින්ම අංක 1 තමයි ඉඩමක් තෝරගන්න ඕනේ. සහ ඊට පස්සේ හොඳ නිර්මාණ ශිල්පියෙක් සම්බන්ධ කරගෙන සැලසුමක් ගොඩනගා ගන්න ඕනේ. ඒකෙදි ඔබ අත්දැකීම් බහුල නිර්මාණ ශිල්පියෙක් විදිහට කොහොමද ඒ වගේ දෙයකට යොමු වෙනකොට ඕනම කෙනෙකුට උපදේශයක් විදිහට උපදෙසක් ලබා දෙනවා නම් කළ යුතු මූලිකම වැදගත්ම කාරණා මොනවද මේ වගේ නිවසක් නිර්මාණය කරද්දී? ඔව් ඇත්තටම ඔබ වගේ මේ ඉඩම් කැපලා තෝරා ගැනීමේදී අපි බොහොම සැලකිලිමත් වෙ යුතුයි. මොකද අපේ පොඩි බජට් එකක් නැතිනේ අපේ තියෙන මුදලට අපි නිවසක් ඉදිකරනවා නම් ඒ ඉඩම් කැපල තෝරා ගැනීම ඉතාමත් බුද්ධිමත්ව කළ යුතුයි. මොකද මාෂිලෑන්ඩ් එක කියන්නේ මල සහිත බීම කොටසක්ද. සමහරවිට අපට නොතේරෙන්න පුළුවන් පස්පූර්ව වල තියෙන පුළුවන් යට මඩ තියෙන පුළුවන්. ඒ කියන්නේ සැලකිලිමත් විය යුතුයි. ඉතා දන්න කෙනෙකු ලබා පරීක්ෂා කිරීම ඉතාමත් වැදගත් ඒක. ඒ වගේම කඳු බෑවීමක් තෝරා ගැනීමේදී ඉතාමත් අලංකාර නිවසක් ඉදිකිරීම අපට හැකියාව තියෙනවා. නමුත් එහිදී අත්විවරම් ඉදම ගත්තොත් සමතලා බීමක ඉදිකරන නිවසකට වඩා අත්විවරම් ඉදම වැඩි වෙනවා. ඒ නිසා මම හිතන්නේ ඉතාමත් සීමිත මුදල් ප්‍රමාණයක් වැය කළා අපි නිවසක ඉදිකිරීම ඉස්සෙල්ලාම තනිතලා බීම් කොටසක් පුරවපු නැති ස්වභාවික පරිසරයේ ස්වභාවික බීමක කඳ පාසක් තියෙන තෝරා ගැනීම ඉතාමත් යෝග්‍යයි. නමුත් ඉතින් අපිට දැන් තියෙන ඊළඟ ප්‍රශ්නෙත් එක්ක ඒ විදිහට කොහොම හම්බ වෙනවද කියලා අපිට ටිකක් ගැටලු සහගතයි. නමුත් තමන්ගේ සීමිත මුදල් ප්‍රමාණයකින් තනන නිවසක් සඳහා බීම් කැබල තෝරා ගැනීමදී තනිතලා බීමක් තෝරා ගැනීම ඉතාමත් සාර්ථකයි. ඊළඟට මේ අත්තිවාරම ඊළඟට ඒ දැමීමේදී ඒක මම කියන බීම් කැබලේ සුදුසු භාවය මත අත්‍යාරම් ඉතින් අඩු කරගන්න පුළුවන්. ඒ වගේම අපි අපේ සීමිත ඉඩකඩක සීමිත මුදලක් වැය කරලා නිර්මාණ කරන ගුණ ගැනීමේදී හොඳ නිර්මාණ ශිල්පියෙක් අපි සොයාගත යුතුයි. ඒ නිර්මාණ ශිල්පියාගේ දක්ෂතාවය තිබිය යුතුයි. එම බිම් කැපල්ලේ තනන නිවසේ අනවශ්‍ය ඉඩකඩ වැය නොකර ගන්න පුළුවන් හැම ඉඩකඩක්ම සීමිතව බීමකට අරගෙන ඒ සේවාදායකයට උපරිම සේවය ලබා දෙන්න. ඒකදී නිවසේ අලංකාරය හිර බව නැතිවීම ඒ වගේම පුළුල් බව ඇතුළෙන් දිස් වෙන විදිහට නිර්මාණකරුවා එසේ කිරීම ඉතින් ඔහුගේ වගකීමක්. එවැනි නිර්මාණයක් කරුවෙක් සොයා ගැනීමත් ඊඩම් හිමියා මම හිතන්නේ කළ යුතු වැඩක්. ඒ වගේම උපුල් මහත්මයා දැන් නිවසක් නිර්මාණය කරන්න ගත්තාම වියදම් වෙන්නේ කොහොමද කියන එක සමහරවිට හිතා ගන්න බෑ. විවිධාකාරයේ වියදම් වෙනවා. ඕනෑම පුද්ගලයෙක් නිවසක් නිර්මාණය කරද්දී වැඩි සැලකිල්ලක් නොදක්වන නමුත් ඒකේ ප්‍රතිඵලයක් විදිහට මහා විශාල මුදල් කන්දරාවක් වියදම් වෙන අවස්ථාවන් මොනවද? අපි නිවසක් නිර්මාණය කරන්න ගියාම ඒ තෝරගන්න පුද්ගලයින්ගේ පටන් සැලකිල්ලක් දැක්විය යුතු මූලික කාරණා සහ අර මම කිව්වා වගේ වැඩි සලකා බලන්නේ නැතුව නොසලකිල්ල නිසා සිද්ධ වෙන පාඩු මොනවද කියන එක ඔබ නිර්මාණකරුවෙක් විතර අඳුනගෙන තියෙන කොයි විදියටද? ඇත්තටම ශ්‍රී ලංකාව තුළ ගෘහ නිර්මාණයේදී වැඩිපුරම අපි නොහිතා වියදමක් කියන්නේ මුදලක් දරන්න වෙන්නේ මම හිතන්නේ දැව සඳහා. දැව. ඔව්. අපි ඊටම සීමිත සම්පතක් කරලා තියෙන දැව. ඒතකොට දැවවල මිල ගණන් බැලුවාම අපි හිතන්නේ අපි සමාජයට වෙන ස්ථානවල වෙන නිවස්වල තියෙන මෝස්තර ගලප ගන්නවා. වහල් සඳහත් එහෙමයි දොර ජනය සඳහත් එහෙමයි. නමුත් මම හිතන්නේ ඊටම සරල දැව රාමු ඊටම සරලව සකසලා ඊටමත් අඩු වියදමින් කරන්න පුළුවන් දේවල්ට අපි ගොඩක් වියදම් කරනවා. සමහරවිට මම එහෙම කියවීම සුදුසු නෑ. නමුත් සමහරවිට අපි දාන උළු හොසු තියෙන ගොඩක් පල් ඊළඟට ගොඩක් උස තියෙන්න ඕන. උස තිබුණත් අපිට ඒවා හරස් පටි අඩු කරලා බොහොම සරලව නිර්මාණය කරගන්න පුළුවන්. ඒක අලංකාර ලෙස. මොකද ඒ සඳහා අපි කැප වෙලා සොයලා බලලා ඒ විදිහට නිර්මාණ කරන්න ඕන. නිර්මාණකරුවා වෙනම සේවාදායකයෙක් ඒ සඳහා එකඟ වෙන්න ඕන. ඒ වගේ වහලට යන ලීත් එහෙමයි. මම හිතන්නේ වැඩිම දබයන් තමයි අපිට තියෙන ලොකුම විදම යන්නේ. ඒ වගේම අර මම කිව්වේ බිම තෝරා ගැනීමේදී. ඔව්. ඒ බිමේදීත් අලංකාර සඳහා ආනති සහිත ඉදමක් හෝ ඒ වගේ මාෂලෑන්ඩ් එකක් වගේ හම්බුණා. අත්තිවාරම් ඉදමත් ඒ වගේම තමයි. අපි නොහිතන විදිහේ අත්තිවාරම් ඉදමක් මේ සඳහා යනවා. ඒකදී හැම මොහොතකම සැලකිල්ලෙන් කටයුතු කරන එක ටිකක් වැඩේට බහින්න කලින් වැඩි අධ්‍යයනය කරලා කටයුත්ත ආරම්භ කරන එක තමයි වඩාත්ම වටින්නේ කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. ඔබතුමාත් ඊළඟට අපි කතා කරමු දැන් විශේෂයෙන්ම අපි මේ රැඳී සිටින නිවස නිර්මාණය කරද්දී ඔබතුමා දැන් අපි මේ කතා කරන ස්ථානයේ ලිවින් ඒරියා එක ඊට පස්සේ අපිට පේනවා ඩයිනින් ඒරියා එක මේ හැම එකක් පිළිබඳවම කතා කරද්දී මට පැහැදිලි කරන්නකෝ දැන් මේ තියෙන සම්බන්ධතාවය ඇති කරගත්තේ කොහොමද සහ ඩයිනින් ඒරියා එකේ තියෙන විශේෂත්වය, පැන්ට්‍රි එකේ තියෙන විශේෂත්වය, නිදන කාමරවල තියෙන විශේෂත්වය කොහොමද අපිට අවබෝධ කරගන්න පුළුවන්? ඇත්තටම ලිවින් ඒරියා එකට යාබදව ඩයිනින් ඒරියා එක තියෙනවා අපේ. ඒ ඩයිනින් ඒරියා එකට යන අතරේ අපි මම වින්ඩෝ ගාඩ් එකක් පොඩි තියෙන අපේ ක්ලෝස් වෙන්ටිලේෂන් වලට අපි බ්ලයින්ඩ් වෝල් තියෙන හින්දා ඒ ඩයිනින් ඒරියා එක තමයි මේ ලිවින් එකට හොඳට පේනවා. ඒ වගේම තමයි ඩයිනින් ඒරියා එක යාබදව නිදන කාමර දෙකක් සහ මුළු තැඟයක් තියෙනවා නාන කාමරයක්. මේ විශේෂත්වයක් තියෙනවා මේ පීකට පෙළ. මේ පීකට පෙළ පණන් ගන්නනේ ලිවින් ඒරියා එකෙන් නෙමෙයි පීකට පෙළ බැහැගෙන ඇවිල්ලා ආරම්භ වෙන්නේ ඩයිනින් ඒරියා එකේ. එතකොට නිවසියන්ගේ අපේ ඉදිරියට බලනකොට ප්‍රධාන නිදන කාමරේ තියෙන්නේ උඩුමහලේ. උඩුමහලේ නිදන කාමරයේ සිට විශේෂ කාමරය. එහෙම නැත්නම් ලිවින් ඒරියා එක හරහා නොගිහින් පැන්ට්‍රියට හෝ ඩයිනින් ඒරියාකට මුළු තැඟේට යෑමේ ප්‍රොවිෂන් විදිහට තමයි මේ ස්ටෑවේ එක නිර්මාණය කරලා තියෙන්නේ. ඒක මම හිතන්නේ ඒක ගොඩක් වැදගත් සංකල්පයක් කියලා විස්තර කාමරේ හරහා නොගෙහින් ඉහළ මාලයේ සිට නිවසියන්ට ඩයිනින් එකට එහෙම නැත්නම් කිචන් එකට යෑමේ ප්‍රොවිෂන්. ඒ වගේම යාබද නිදන කාමර දෙකක් තිබුණා මේ කුඩා නිවසක් නිසා මේ යාබද නාන කාමර නෑ පොදු නාන කාමරයක් තමයි තියෙන්නේ. පොදු නාන කාමරයත් කාමර දෙකට මැද්ද විලා ඊටමත් විවෘත නොවන පරිදි තමයි එක්ස්පෝස් වෙන අඩුයි බාත්රූම් එක. කුඩා ප්‍රමාණයේ වර්ග අඩිය 50ක් වගේ බාත්රූම් එකක් 40 50ක් වගේ බාත්රූම් එකක් තමයි නිර්මාණය තියෙන්නේ. ඒ පොදු නාන කාමරයක් විදියට තිබුණාටම මේකෙදී අපි කැෂුවලි සිටි කෙනෙකුට එහෙමත් යූස් කරන්න පුළුවන්. පිටතට නොපෙනෙන පරිදි නිවැසියන්ගේ කාමර දෙක පාවිච්චි කරන අය සඳහා ඉතාමත් දොර ළඟින්ම තමයි මේ නානක අපේ පිටා තියෙන්නේ. මේ නිවසේ තවත් කතා කරන කාරණා කීපයක් ඉතිරලා තියෙනවා. දැන් මෙතුමා සඳහන් කළා විශේෂයෙන්ම මේ පඩිපෙලෙන් බැහැගෙන එනවත් එකම කොහොමත් විචිත්ත කාමරයට ප්‍රවිෂ්ඨ වෙන්නේ නැහැ. කෙලින්ම ඩයිනින් ඒරියා එකට නැත්නම් පැන්ට්‍රි එකට. මේ කියන කාරණාවත් එක්කම අපිට කතා කරන්න ඉතිරි වෙනවා තවත් ඩයිනින් ඒරියා එකේ තියෙන විශේෂත්වය සහ ඊට අමතරව වැදගත්ම තැනක් තමා ගෙදර ගෘහණියට පැන්ට්‍රි එක. ඒ කාරණා පිළිබඳව පහළ මහලේ ඉඳගෙන කතා කරන්න ඕනේ. ඊට පස්සේ අපි ඉහළ මහලේ පිළිබඳවත් කතා කරන්න ඕනේ. මේ හැම කාරණාවක් පිළිබඳව කතා කරමු. අපි ඉක්මනට විරාමයක් ගමු. විරාමයෙන් පස්සේ නැවතත් මුණ ගැහිලා කතා කරමු රැඳී සිටින්න. හිරුමෙතුරු සමග. විරාමෙන් පස්සේ අපි සූදානම් නැවතත් හිරුමැදුර අපේ සාකච්ඡාව ආරම්භ කරන්න. අපි මේ රැඳී සිටින නිවසේ ගොඩක් කාරණා කතා කරා. උපමහත්මිය දැන් අපිට කතා කරන්න තවත් ඉතිරිලා තියෙනවා විශේෂයෙන් ඩයිනින් ඒරියා එකේ ඉඩකඩ පිළිබඳව සහ ගෘහ භාණ්ඩ පිළිබඳව. ඒ වගේම විශේෂයෙන් බොහොම වැදගත් වූ තැනක් තමයි නිවසක මුළු තැන්ගේ නැත්නම් පැන්ට්‍රි එක, කුස්සිය ඔය ඕන වචනකින් හඳුනා ගන්න පුළුවන්. මෙන්න මේ කියන කාරණා පිළිබඳව ටිකක් අපි අවධානය යොමු කරමු. විශේෂයෙන් පැන්ට්‍රි එකේ තියෙන විශේෂත්වය මොකක්ද කියන්නේ? ඩයිනින් එක ගත්තොත් ඇත්තටම සීමිත ඉඩකඩක් තියෙන්නේ. වර්ග අඩි 140ක වගේ අපසරයක් තමයි සඳහා වෙන් කරලා තින්නේ අපි. මේක විශේෂම දෙයක් තියෙනවා ඩයිනින් එකට ජනෙල් නැහැ. අපි ඒ සඳහා ආලෝකය ලබාගන්නේ සුළං ලබාගන්නේ මැද මිදුල හරහා. මේ මැද මිදුල ඇත්තටම ඒකත් මැදමුදල කොනට එකත් අපි ප්‍රයෝජනට ගන්න තියෙනවා. මේක ඇතුලේ බුදු මැදට විදිහට අපි භාවිත කරලා තියෙන එළි මහන් කොටස තමයි. ඒකමත් අලංකාරව ඒක පිරිසිදුව පවත්වාගෙන යනවා. ඊළඟට ඩයිනින් එකෙන් මම කිව්වා පැන්ට්‍රි එක. ඩයිනින් එකේ පොඩි පැන්ට්‍රි එකක් තියෙනවා. ඒක පොඩි වොෂ් බේසින් එකකුත් පොඩි රැක්ස් ටිකකුත් ඒක තියෙනවා. ඊට අමතරව වර්ග 120ක වගේ ප්‍රමාණයක් තියෙනවා ඩයිනින් එක පිටුපසින් අපි මුල් තැන් එක ඒකත් pantry area එක. ඒක තමයි rough kitchen අපිට එච්චරයි තියෙන kitchen එකට. සීළු දේවල් එක ඇතුළේ තමයි සිද්ධ වෙන්නේ. ඊට දකුණ එතකොට ඩයිනින් එකෙන් දකුණු පැත්ත පස්සට වෙන්න තමයි අපේ පිටලා තියෙන්නේ නිදන කාමර දෙක. ඒක මධ්‍යස්ථව නාන කාමරය පිටලා තියෙනවා මම ඉස්සෙල්ලා කිව්වේ ආවරණය සහිතව නාන කාමරය. ඒකෙන් දැන් විශේෂයෙන් pantry පිළිබඳව කතා කරද්දී pantry එකේ pantry cupboard සහ ඒ විශේෂ කාරණා පිළිබඳව කොහොමද අවධානය යොමු කරේ? ඔව් මම කිව්වේ මේ ටයිල් එක ගැන අපි කොහොම එකම ටයිල් එක තමයි දීලා තියෙන මුළු ගෙටම. පැන්ට්‍රිය ඇත්තනම ග්‍රැනයිට් ටොප් එකක් තමයි අපි යූස් කරලා තියෙන්නේ. තේක්කලී තමයි භාවිත කරලා තියෙන පැන්ට්‍රියට. ඊටම සිම්පල් විදිහට ඒක අපි නිම කරලා තියෙනවා. ඉඩ අපතන වෙන විදිහට අර ඇත්තටම කියනවා නම් මේ ස්ටේවේ එකේ යන ඉඩම තමයි අපි පැන්ට්‍රියේ පැත්තටම අරන් තියෙන්නේ. පාත්වේ එකට අමුතුවෙන් ක්‍රොස් කරලා නැති වෙනවා. ඒ වගේ එතකොට ඩයින් එක සීමිත ෆර්නිචර්ස් ප්‍රමාණයක් තමයි තියෙන්නේ. 8 දෙනෙකුට පහසුවෙන් ආහාර භුක්ති විඳින හැකි මේසයක් සහ පුටු වටක් තමයි එච්චර සමන්විත වෙන්නේ pantry cupboard අමතරව. ඒ සීමිත කල නිසා අපි සීමිත දීබඩු ප්‍රමාණයක් තමයි සඳහා භාවිත කරන්නේ. දැන් මේ හැම කාරණාවක් පිළිබඳවම කතා කරේ පහළ මහලේ ඉඳගෙන. අපිට ඉහළ මහලට යන්න දැන් හොඳම වෙලාව. පුලුවන්ත්ම අපි ඉහළ මහලේ තියෙන විශේෂත්වය පිළිබඳව කතා කරමු. ඉහළ මහලයට ප්‍රවිෂ්ඨ වෙද්දී අපිට නිදන කාමර කීයක් දැක ගන්න පුළුවන්ද? ඉහළ මහලේ ඊට අමතරව දකින්න පුළුවන් විශේෂ කාරණා මොනවද? සහ ඉහළ මහලය විශේෂ වෙන්නේ කොහොමද මේ නිවසේ කියන එක පොදුයි අපි කතා කරමු. මම පියගයට පෙළ ඉඳන් කතා කරන්න කැමතියි. මේ පියගයට පෙළ ඇත්තටම කොන්ක්‍රීට් වලින් ස්ට්‍රක්චර් එක කරත් නිමා වෙලා තින්නේ ලෑලි. ඒ වගේම තමයි පියගයට පෙළේ අත්වල. ඒත් ලෑලි නිමාවක් තියෙන. ඊට පස්සේ උඩට තියෙන සම්පූර්ණ වැටත් ලෑලින් ලී නිමාවක් තමයි කරලා තියෙන්නේ. ඉහළ මාලය ගත්තොත් මීට හා සමාන හෝ මීට සමතා කුඩා ටීවී ලොබි එකක් තියෙනවා. ඒකෙන් ඕපන් බල්කනි එකක් තියෙනවා අපේ ගාඩන් එක ඉස්සරහා දෙපස පේන්න. ඒ වගේම නිදන කාමර 3ක් සහ පොදු නාන කාමරයක් තමයි තියෙන්නේ. නිදන කාමර තුනෙන් සාමාන්‍ය මට්ටමේ කාමර දෙකක් සහ විශාල මේ ගෙට සරලන ප්‍රමාණය විශාල වර්ගඩි 180ක වගේ ප්‍රධාන නිදන කාමරේ පිටා තියෙනවා. ඒ වයින් හැම එකකින්ම විවෘත ප්‍රදේශය තියෙනවා බල්කනි එකක්. ඒ වයින් ගාඩන් එක අපට දිස් වෙන විදියට. ඒ වගේම තමයි සමන්විත වෙලා තියෙන්නේ මේ මැද මිදුල ඉහළ මාලට මේ විදිහම දිවෙන්නේ. පුලුවන්ත්ම දැන් ඉහළ මහලේ ඉඳන් බලපුවාම විශිෂ්ට කාමරයට ඍජු සම්බන්ධතාවයක් ඇති වෙනවා මේ පඩිපෙළ සහ ඉහළ ඒ අවකාශයත් එක්ක. මොකද මේක ඩබල් ලයිට් ස්පේස් එකක් වගේ අපිට පේනවා ප්‍රවිෂ්ඨයත් එක්කම නිවසට. මෙතන තියෙන විශේෂත්වය මොකද්ද කියන එක අපි ටිකක් කතා කරමු. ඒ වගේම මේ ඉහළ මහලේ ඉඳන් බැලුවාම හරිම මේ පඩිපෙළ විශේෂ බවක් දැනෙනවා ඒකේ අත්වලත් එක්ක. ඒකේ තියෙන විශේෂ බව සහ කාමරවල තියෙන ඉඩකඩ අනුව කොහොමද වාතාශ්‍රය ඇතුළට එන්න ආලෝකය හරියට පාලනය කරගන්න කටයුතු කරේ කියන එකත් අපි කතා කරමු. ඇත්තටම මෙහි ඉහළ මාලේ කාමර තුනක් තියෙනවා. මොකද මූදාශ්‍රිතව තමයි අම්බලක නගරේ තියෙන්නේ. මේ කාමර තුනම හොඳට වාතාශ්‍රය වැටෙන පරිදි තමයි සකසලා තියෙන්නේ. අපි බ්ලයින්ඩ් වෝල් පැත්තට කාමර නැහැ. එතකොට ලොබි එක තියෙනවා අර ඔබතුමා කිව්වා වගේ ඉහළ මාලය සහ පහළ මාලය සම්බන්ධ කිරීමට අපි void space එකක් තියෙනවා ඩබල් හයිට් එකක්. ඒක තියෙන්නේ පිටලා තියෙන්නේ පඩිපෙළ ආශ්‍රිතව. ඒ නිසා ඉහළ මාලයේ කෙනෙකුට මේ පහළ මාලය අපි මේ ඔන්ලයින් තැන ඉඳන් කතා කරෙමිදී මේ ලොකු සම්බන්ධතාවයක් තියාගන්න පුළුවන්. පහළ මාලයට පැමිණිය යුතු නැහැ. නිදන ප්‍රධාන නිදන කාමරය ඉහළ මාලයේ තියෙන්නේ. පහළ මාලයේ සිටින කෙනෙකු සමග නිදහසේ ඒ කියන්නේ මේ පහළට නැවිත් සම්බන්ධයෙන් කතා කිරීමේ හැකියාව තියෙනවා. ඊළඟට ඒ හරහා ගොඩක් දුරට මේ ක්‍රොස් වෙන ලෙස මේ රස්නේ ගතිය අඩු වෙන මේ void space එක නිසා. ඒකවත් අන්ධ බිත්තියක්. නමුත් අර void space එක ඉතාමත් වැදගත් වෙනවා මේ ඊළඟ ගෙයි තීව්‍රතාවයේ ගෙයි මේ ඉතාම විශාල බවක් ඇති කරලා පෙන්නනවා මේ ස්පේස් එක මේ void එක නැති වුණා නම් මම හිතන්නේ ඒක ඒ ඉඩෙන් අපිට ගන්න ප්‍රොවිෂන් කරලා මේකේ තමයි වැදගත්. දැන් මේ නිවස පිළිබඳව කතා කරනකොට උපුල් මහත්මයා අපි ටිකක් මේ නිවසේ වහලය පිළිබඳව කතා කරමු. මොකද හේතුව නිවසේ වහලේ තියෙන හැඩය ගොඩක් වැදගත් වෙන ඕනෑම නිවසක. නිවසේ මම හිතනවා ඒක නිවසියන්ගේ අර දැවැන්ත බව මතු කරන්න හෝ වේවා එහෙම නැත්නම් නිවසේ අලංකාරය ඇති කරන්න වේවා ඕනෑම දෙයකට නිවසේ හැඩයට ප්‍රධාන සාධකයක් බවට පත් වෙන නිවසේ වහලේ. මේ නිවසේ වහලේ කොහොමද නිර්මාණය වුණේ? පාවිච්චි කරපු හැඩතල කොහොමද? ඇත්තටම මේ ඊටමත් සීමිත හැඩතල සහිත වහලක්. මොකද එහා පැත්තේ අන්දබිත්තිය. ඒ හින්දා පැති දෙකකට තමයි මේ ප්‍රධාන වහලේ එන්නේ. ඒ වගේම වහලේ තීව්‍රතාවය වැඩි වෙන අනතිය වැඩි කරා වගේම අපි සමහර ස්ථානවල මේ වහල කවකල එක්ස්පෝස් කරලා තියෙන වෝල් එක. ඒ හරහත් අපි මේ ගෙයි පෙනුම වැඩි කරන්න තමයි තියෙන්නේ. ඇත්තටම මේ මාර්ගයේ මේ ගෙයි ඉදිරිපස පිටලා තියෙන්නේ ප්‍රධාන මාර්ගයට මුහුණලා නෙවෙයි. ප්‍රධාන මාර්ගය එනකොට මේ ගෙයි පිටුපස තමයි දිස් වෙන්නේ. නමුත් ඒක පිටුපසක් නොවන විදිහට අපි ඒ බිත්ති උස්සලා එක්ස්පෝස් කරලා බිත්ති ඒ ටයිටේනියම් වගේ ෆිනිෂ් අරගෙන තියෙනවා. ඒ හරහා මම හිතන්නේ ගෙයි පෙනුම ඉතාමත් වැඩි කරන විදිහට අපි කරලා තියෙනවා. සීලුම තැන්වල වහල් පේන්නේ නැහැ. අද දවසේ අපි අම්බලන්ගොඩ ප්‍රදේශයට ඇවිල්ලා අම්බලන්ගොඩ ප්‍රදේශ නිර්මාණ වෙච්ච මේ නිවස පිළිබඳව කතා බහ කරා. ඉතින් මෙතුමා අද අපිත් එක්ක මේ නිර්මාණ දායකත්වය ලබා දුන්න ආකාරය පිළිබඳව ගොඩක් තොරතුරු කතා කරා. අපේ වැඩසටහන තුලින් නැත්තම් හිරුමැදුර තුලින් ඔබ අනාගතයේදී නිර්මාණය කරන්න යන බලාපොරොත්තු වෙන නිවසට අවශ්‍ය කරන යම්කිසි දැනුමක් හෝ ලැබෙන්නේ නැති කියන විශ්වාසය තියෙනවා. අපි බලාපොරොත්තුත් ඒකයි. අපිට ලැබිලා තියෙන කාලය අවසానයි. බොහොම ස්තුතියි අපිත් එක්ක අද දවසේ කාලේ මිඩංගු කරලා සම්බන්ධ වුණාට. අයිබෝන් කියලා සමුදෙනවා. අයිබෝන්. තව දවසක අපි කතා කරමු. එහෙනම් ඉතින් අපි සමුගෙන යනවා. අද දවසට මේ ආකාරයෙන් සමුගෙන ගියත් ලබන සතියේ නැවතත් මුණ ගැහිලා සුන්දර නිවසක් පිළිබඳව ඔබට දැනුම ලබා ගන්න පුළුවන් තොරතුරු ඇතුළත් විවිධ කාරණා සමග මුණ ගැහෙන බලාපොරොත්තුෙන් තමයි සමුගන්නේ. ඊළෙන්න ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා. අයිබෝන් වේවා. පාරම්පරික වෙදකම ගැන කතා කරා. ඒ අතරේ බොහෝම ලස්සන නිවසක් හදාගන්න දේවල් ගැන වැඩි අවබෝධයක් ඔබට ලබා දුන්නා අතර. අද දවසේ බොහොම පළදායි දවසක් කියලා අපිට දැනෙනවා වින්දනීය උදෑසනින්. මං හිතනවා බලාගෙන හිටු ඔබටත් එහෙම හිතෙනවා ඇති. මේ පළදායි දවස තවත් හැඩ වැඩ වේවි, ලස්සන වේවි, සතුට වැඩි වේවි. ඔබ හිරු ටීවී සමගින් අද දවස පුරාම නිරන්තරයෙන් රැඳී සිටියොත්. ඒ වගේම ආරම්භයේදී කිව්වා වගේම තරහ මරහ කෝන්තර හිතේ තියාගන්න එපා. සතුටින් ජීවත් වෙන, සැහැල්ලුවෙන් ජීවත් වෙන ජීවිතේ බොහොම ලස්සනට ගත වෙන බව ඔබට හිතේවි. අපි ගිහිල්ලා එන්නම් ඔබට ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරමින්. ආයිබෝවන්. ආයිබෝවන්.